මේ විදිහට කියන්න මං කිව්වට පස්සේ නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අති පූජනීය මිරිහාන ශ්‍රී විවේකාරාමාධිපති ධර්මරක්ෂිත මහනිකායේ මහලේකකාදී කාර්ය ධූරන්දර ශාස්ත්‍රපති පණ්ඩිත නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. දැන් මේ පින්වතුන් සූදානම් වෙන්නේ අද මේ උතුම් වෙසක් පුන් පොහෝ දවසේ අවසාන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. ඉති උදේ ඉඳලා මහලා තිනවනේ අද මොකද විශේෂත්වය කියලා නේද දන්නවනේ? අද විශේෂත්වය ඉතින් මහා කරුණිකයන් වහන්සේගේ පහළ වීම, සම්බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම. එතකොට ඒකේ විශේෂ වෙන්නේ යාපු ගමනේදී බෝධිසත්වයන් වහන්සේට උදව් කරපු එකම එක කෙනෙක් හිටියා. ගොඩක් හිටියා. එක්කෙනෙක් තමයි ගොඩක් උදව් කරේ. කවුද කියන්න බලන්න. ගල් පෙල්ලන්නත් හිටියා. ඉතින් ඒක වෙනම කතාවක්. ඒක උදව්වක් නෙමෙයිනේ. උදව් කරපු කාන්තාවක් හිටියා. කවුද ඒ කාන්තාව? ඒ තමයි යසෝදරාව. වෙසක් පොය දවසේ දැන් බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට ඒ කාන්තාව ගැන කතා කරන්න නැතුව බෑ. එහෙම වුණොත් ඒක අසාධාරණයක් වෙනවා. නේද? යසෝදරාව ගැන දැන් මහා මායා දේවිය ඉන්නවා, ප්‍රජාපති ගෞතමී දේවිය ඉන්නවා. එතකොට ප්‍රසිද්ධයිනේ චරිතය ගැන දන්නවනේ. හැබැයි මේ මහා යසෝදරාවට මේ කිසිම කාන්තාවක් උපමා කරන්න බෑ. තේරෙනවද කියන්නේ? ඒ හේතුව මොකද? මහා මායාව භාග්‍යතුන් වහන්සේ බිහි කරනවා. ඒක හරි. කිරි දීලා හදන්නේ පුංචි අම්මා. මහා ප්‍රජාපති ගෞතමී ලොකු කැපකිරීමක් කරනවානේ. අක්කට පොරොන්දුවක් වෙනවා මේ එයා එක්කසින් දරුවෙක් බිහි කරන්නේ නැහැ කියලා. කවුද අක්කා? මහා මායාව. මේ ශාක්‍ය පෙළපතේ රාජකීය සම්ප්‍රදාය තමයි ඊට පස්සේ නංගියෝ සරණ පාවා ගන්න එක. මොකද ඒගොල්ලෝ වෙන රජපෞල් එක්ක සම්බන්ධකම් නැහැ. ශාක්‍යවරු විශේෂයෙන්ම දැන් අර අතීත ප්‍රශ්නයක් ඇති වෙන්නෙත් ඒකනේ. විදුරබ කතාව දන්වන්නේ මංගල යෝජනාවක් කියන්නේ මෙහෙන් රාජකුමාරිකාවක් එවන්න කියලා කොසල් රටට ශාක්‍යවරු යවන්න කැමති නැහැ. ඒක දන්නවනේ. දන්නේ නැද්ද? ඒක දැන් කියන්න බෑ. ධම්මපදට කතාව එක තියෙන්නේ. ඒ කියන්නේ දැන් කොසල් රජුලන්ට ඕන වෙනවනේ මේ ශාක්‍ය කුමාරිකාවක් ඕන වෙනවා. කන්‍යාවක්. මොකටද? කෙනෙක් ගෑනුගේ අඩුවක් වෙලාද? ගෑනුගේ අඩුවක් වෙලා නෙමෙයි. එහෙනම් දැන් එයාට මොකක්ද ඇති කරගන්න ඕන? එයාට ඇති කරගන්න ඕන ශාක්‍ය පරපුරත් එක්ක නෑකමක්.
එතකොට සංදේශයක් යවනවා ශාක්‍ය පෙළපතට රාජකීය අන්තපුරයට පවරගන්න කුමාරිකාවක් එවන්න කියලා. එතකොට මේ රජ වෙලා හිටිය මහානාම ශාක්‍ය රජතුමා ඔට්ටු පලන්දල හිටියේ. එයාට තනියෙන් තීරණයක් ගන්න බෑ, තීරණය ඉදිරිපත් කරන්න ඕන ඇමති මණ්ඩලයට. ඒගොල්ලෝ ඔක්කොම ශාක්‍යවරු. ශාක්‍යවරු කියනවා මෙහි එහෙම නීතියක් නෑ. රෝයල් කස්ටම් කියලා තියෙනවා රාජකීය නීති ශාක්‍යවරුන්ගේ. පහළ කුලේ අයත් එක්ක එකට කෑමකන් ඉඳගන්නේ නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බොරු කියන්නේ නෑ. ඒගොල්ලෝ වෙන රජපෞල් එක්ක නෑදෑකම් ඇති කරගන්නේ නෑ. ඒ වගේ නීති ගොඩාක් තියෙනවා. මට ඔක්කොම මතක නෑ ශාක්‍යවරුන්ගේ නීති. ඒක නිසා මෙහි එහෙම එකක් කරන්න බෑ. මෙහෙන් ගෑනු නෑකෝ එහෙට යවන්න කොසල් රටට. ඒ කියන්නේ අංගමක් දැන් ප්‍රාන්ත පහකට අධිපතිනේ කොසල් රජුරු. රජෙක් හැටියට එයා ප්‍රබලයි. කපිලවස්තුවෙන් ටැක්ස් ගෙවනවා එයාට. කාටද ටැක්ස් කියන්නේ? මේ මොනවද ඒකට කියන්නේ? මේ වරිපණ. එයා භාරතයේ හිටපු රණශූරයෝ තුන් දෙනාගෙන් එක්කෙනෙක්. කොසල් රජතුමයි, බන්දුල සේනාධිපති මහාලි ලිච්ඡවි, තුන් දෙනයි. ඒ කියන්නේ ඉන්දියාවත් එක්කම තනියෙන් ගහගන්න පුළුවන් කොසල් රජතුමන්ට. මෙහි යවන්න කැමති වෙන්නේ නැහැ. යවන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ලොකු අර්බුදයක් වෙනවා. මේගොල්ලෝ කරන්නේ මේ මාලිගාවේ වැඩ කරන සේවිකාවක් ඉන්නවා ශාක්‍ය මාලිගාවේ. එයා තෙක්ක මහානාම ශාක්‍ය රජුණන්ගේ අනියම් සම්බන්ධයක් ඇති වෙනවා. එයා තමයි නාගමුණ්ඩා. ශාක්‍ය රජුණන්ගෙන් දුවෙක් ඉපදෙනවා එයාට. එයා තමයි වාසභ කත්තියා. ඔක අහලා ඇති පොදුක්දී කතාවක්. ධම්මපදට්ඨ කතාවේ ඔක තියෙන්නේ. ඇමති මණ්ඩලයේ කියනවා මෙයව ලෑස්ති කරලා යවමු කියලා. කවද? කවද? වාසභ කත්තියව. එහෙන් එවන්න කිව්වේ ඔරිජිනල් එක්කෙනෙක්. මෙහෙන් යවන්නේ නැති ඔරිජිනල් නැහැ. ඔරිජිනල් කියන්නේ නියම ශාක්‍ය කෙනෙක් එවන්න කිව්වේ. මෙහෙන් යවන්නේ ලෝකල් එක්කෙනෙක්. මොකද මේ කියන්නේ රජ කෙනෙකුට ඔට්ටු පලඳන්න අන්තපුරේ ඉන්න ඕන කාන්තාවෝ දහසේ දහසක් ඉන්න ඕන. නැත්නම් මෞලි මංගල්‍යය පවත්වන්න බෑ. ඊට පස්සේ එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අන්තිමට මේක අහුවෙනවා මේ වාසභකත්තියව ලෑස්ති කරලා යවනවා ශාක්‍ය මාලිගාවේ සේවිකාව. කොසල් රජුරුවන්ගේ කවුද? අගමෙහෙසිය. අගමෙහෙසිය වෙන්න මොකද්ද වෙන්න ඕන? මොකද්ද සුසුකම්? ලස්සනද? නෑ ලස්සන නෑ. ලස්සන ඕනේ. ලස්සන අය තමයි ගන්න. එක සුදුසුකමක් තියෙනවා. මොකද්ද කියන්න බලන්න. පිරිමි ළමයි හම්බෙන්න ඕන. පිරිමි ළමෙක් හම්බෙන කෙනා 16000 කන්තපුරේ කාට හම්බුණත් එයා අගමෙහෙසි වෙනවා. ඒකට ඡන්ද මුකුත් නැහැ. ඊට පස්සේ එයා රත්තරන් කාසි මත හිටවල රන් කල රිදී කල මණික් කල වලින් නාවල රාජාභිෂේකයේ සිද්ධ කළා. එයාව අගමෙහෙසි බවට පත් කරනවා. දැන් වාසභකත්තිය ශාක්‍ය මාලිගාවේ සේවිකාව කොසල් රජුරුවන්ගේ අගමෙහෙසි. දැන් ප්‍රශ්නේ තේරෙනවනේ. දැන් මෙයාට උපදිනවා පුතෙක් කොසල් රජුරුවන්ගෙන්. එයා තමයි විඩු ඩබ. එයා තමයි මාරයා. කාගේද? ශාක්‍යවරුන්ගේ. ශාක්‍යවරු ඔක්කොම සමූල ඝාතනය කරනවා එයා. එයා උපදින්නේ මේකටම තමයි. ඒක අකුසල කර්මයක් පෙර ආත්මික. ඉතින් අර මේ මම මේ කියන්නේ ගියේ කතාව නෙමේ. දැන් මේ ප්‍රසිද්ධ අය දැන් මහා මායා දේවිය, මහා ප්‍රජාපති ගෞතමිය, මේ හැමෝටම වඩා කියන්නේ ඉස්ත්‍රි රත්නය කියලා කියන්නේ. රත්නයක් කියන්නේ මොකද්ද? රත්නයක් කියන්නේ මණිකක්. මණික් දෙකක් තියෙන්න බෑ නේද? දැන් පුතාලා දෙන්නෙක් හිටියොත් පුත්‍ර රත්නය කියන්න පුළුවන්.
අනිත් එක්කෙනා ඉතින් වැඩක් නැත්තම් අනිත් එක්කෙනා හොඳයි නම් කියන්න පුළුවන්. නැත්තම් කියන්න බෑ. ඒ කියන්නේ ඒක જાතියෙන් එක්කෙනයි. දැන් භාග්‍යතුන් වහන්සේට කියන්නේ මනුෂ්‍ය රත්නය කියලා. භාග්‍යතුන් වහන්සේ වගේ මිනිස්සු මුළු විශ්වයටම ඉන්නේ එච්චරයි. තේරුණාද? ඒකයි රත්නය කියන්නේ. ස්ත්‍රී රත්නය කියන්නේ ස්ත්‍රී රත්නය සාමාන්‍යයෙන් ඉන්නේ සක්විත රජවරුන්ට. එයා දුර්ලභ කාන්තාවක්. කෝටි ලක්ෂයක් සක්වලේම ඉන්න උතුම්ම ස්ත්‍රී රත්නය වශයෙන් සලකන්නේ කවුද? යසෝදරාව. යසෝදරා කියලා කියන්නේ මේ කතාවේ එක්තරා පරිච්ඡේදයක් නෙමෙයි. හැමෝගෙම තියෙන පරිච්ඡේදනේ. කොටසයි තියෙන්නේ. මේක සම්පූර්ණ පුරාවෘතයක්. ඒ කතාව කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒක ඒ තරමටම අසහායයි, අද්විතීයයි, අග්‍රගණ්‍යයි. සාමාන්‍යයෙන් ඒ කතාව ඉගෙන ගන්න ඕන හරියට. ඒකට ජාතක කියවන්න ඕන, ජාතක අට කතා කියවන්න ඕන. එක තැනක නෑ ඕවා විස්තර. එහෙම කියවුවාම හිතෙනවා මේ ගෑණියෙකුට නෙමෙයි පිරිමියෙකුටවත් මෙහෙම වෙන්න බෑ කියලා. කවුරු වගේද? යසෝදරා වගේ වෙන්න බෑ. ඒක අර කියන්නේ යුනික් එකක්. යුනික් එකක් කියන්නේ එතනින් ඉවරයි. ආයි දෙන්නෙකුට ඒ වගේ වෙන්න බෑ. මොකද මේ දැන් දීපංකර පාදමූලයේදී නියත විවරණය දෙනකොට දීපංකර බුදුරජාණන් වහන්සේ යසෝද මේ සුමිත්‍රා කියන මේ කාන්තාවට මේ පරමාදර්ශයක් පෙන්වන්නේ නැහැ. කර මේ වගේ වෙන්න කියලා. මං කියනක තේරෙනවා. දැන් දීපංකර පාදමූලයේ නියත විවරණය දෙනවනේ බෝධිසත්වයන්ට. එතකොට න්යා එතනට එන්නේ සුමිත්‍රා. එතකොට එහෙම අදහසක් යාර තිබුණේ නැහැ. එයා එන්නේ තර දාහනට සහභාගී වෙන්න. එයා නෙළුම් මල් මිටි අටක් අරන් එනවා. ඒ නියත විවරණේ ඇස් දෙකෙන් දකින්නවා. ඒක දුර්ලභ සිදුවීමක්. හැමෝටම දකින්න හම්බෙන්නේ නැහැ. මෙහෙම තාපසයක ඇලවිලා ඉන්නවා මඩ ගොඩක. මේ පැත්තට භාග්‍යතුන් වහන්සේ ඉන්නවා. ඒ ප්‍රකාශය එයාට ඇහෙනවා සුමිත්‍රාට. ඒ වෙලාවේ තමයි එයා මල් පූජා කරලා ඒ ප්‍රාර්ථනාව කරන්නේ. එතකොට එතනදී මේකේ බරපතලකම, මේ මහා පුරුෂයෙකුට ඇලුම් කිරීම, ඒ හන්ද මෙයාව පරමාදර්ශය කරගන්න කියලා පරමාදර්ශයක් පෙන්වන්නේ නැහැ දීපංකර බුදුහාමුදුරු. මම කියන එක තේරෙනවද? එතකොට යසෝදරා කියන කෙනාව උපමා කරන්න පුළුවන් කාටද? යසෝදරාට විතරයි. ඒකට වෙන උදාහරණයක් ලෝකේ නැහැ. අතීත පුරාවෘත්තලත් නැහැ. මම කියන එක තේරෙනවද? දැන් අම්මා කියන කෙනාව උපමා කරන්න පුළුවන් කාටද? අම්මටම විතරයි. ඒක තේරෙනවද? අම්මා මේ වගේ, අම්මාර වගේ කියලා කිව්වට අම්මා වගේ නැහැ. චంద్ర මණ්ඩලයට අම්මා උපමා කරලා තිනවා සඳ මණ්ඩල සෞම්‍ය නිසා. සඳ රැස් සිනිඳු නිසා, කෝමල නිසා සඳ මණ්ඩලට අම්මා උපමා කරනවා. හරියටම අම්මා කියන කෙනා උපමා කරන්න පුළුවන් අම්මටම තමයි. ඒ වගේ යසෝදරා කියන කෙනාව උපමා කරන්න පුළුවන් යසෝදරාවටම තමයි. ඒක ඇඟ කිලි පොලා යන කතාවක්. ඒ කියන්නේ ලෝකේ වැඩිපුරම අඬපු කාන්තාවක් ඇත්නම් වැඩිපුරම ලෝකේ අඳුම වයසෙන් තමන්ගේ ස්වාමියා තමන්ට අහිමි වෙච්ච කෙනෙක් ඇත්නම් අඳුම වයසෙන් කියන්නේ යාට 35 36 වෙනකොට හැමදාම නැති වෙනවා. කවද? බෝධිසත්වයන්. ඒ තපසට යනවනේ. නික්කම පාරමිතාව පුරනකොට එයාව දන් දෙන්න ඕනේ. එතකොට ස්වාමියා අහිමි වෙනවා. එතකොට දරුවෝ හැම ආත්මිකම අහිමි වෙනවා. මේක එක ජීවිතයක් නම්, දෙකක් නම්, තුනක් නම්, ලක්ෂයක් දෙකක් නම් බලන් ඉන්න පුළුවන්. කොච්චර කල්ද? සාරාංශය කල්ප ලක්ෂයක්. මිනිසු කියනවා ඉතින් ඕව ඇහුවහම ඕව බෞද්ධ සාහිත්‍ය අතිශෝක්ති වර්ණනා කියලා. මොකද මේ අපි දකින සමාජෙ එහෙමයි නෑනේ. බෞද්ධ සාහිත්‍ය කියලා එකක් තිනවා.
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බෞද්ධ සාහිත්‍ය කියලා එකක් නැහැ. මං කියන එක තේනවද? සාහිත්‍ය කියලා විෂයක් වෙනම උගන්වනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පටල ගන්න හොඳ නැහැ. එතකොට පැටලෙනවා. දැන් ওই වගේ දේවල් වලට කියන්නේ මේ මොනවද? අතිශෝක්ති වර්ණනා කියලා. ඒ මොකද අපි දැකලා තියෙන මේ 2024 කාලේ ওই වගේ චරිත ලෝකෙ ජීවත් වෙන්නේ නෑ. ඒව අපි එහෙම නෑ. ඒකයි. ඉතින් ඒක නිසා කිසි කෙනෙක් එහෙම හිතන්න එපා. හැබැයි එහෙම කෙනෙක් 2564කට ඉස්සර මේ ලෝකෙ ජීවත් වුණා. මහා පුරුෂයෙක් වෙනුවෙන් කරපු ලොකුම පරිත්‍යාගය කරපු කෙනා තමයි කවුද? යසෝදරාව. ඒක අපිට හිතන්නත් පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මහා මායා දේවියට බෝධිසත්වයන්ව හම්බෙන්නේ කල්ප ලක්ෂයක් ඉඳලා. ඉරිසල් හම්බෙන්නේ නැහැ. සුද්ධෝදන රජුන්ට බෝධිසත්වයන්ව හම්බෙන්නේත් කල්ප ලක්ෂයක් ඉඳලා. අම්මයි තාත්තයි දෙන්නනේ. අසු මහා ශ්‍රාවකයන්ට බෝධිසත්වයන් වහන්සේව හම්බෙන්නේ කල්ප ලක්ෂයක ඉඳලා. ඒ කියන්නේ පියමතුරා බුදුරජාණන් වහන්සේ කාලේ තමයි ගෞතම බුද්ධ ශාසනයේ අසු මහා ශ්‍රාවක වෙන අය ඒ ප්‍රාර්ථනාව පටන් ගන්නෙ. පියමතුරා කියන්නේ පදුමුත්තර. ඒ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ කල්ප ලක්ෂයකදී ඉස්සර. එතකොට අග්‍ර ශ්‍රාවක දෙනම, ඒ කියන්නේ සරියුත් මොග්ගලන් රහතන් වහන්සේලා සංසාරේ හම්බෙන්නේ ඒකාසංඛේ කල්ප ලක්ෂයකට ඉස්සර බෝධිසත්වයන්ට. මම මේ කියන එක තේනව නේද? මේ කාල පරිච්ඡේද කියන්නේ ඒ කියන්නේ පුස්ස බුදුරජාණන් වහන්සේ කාලේ ඊට ඉස්සෙල්ලා හම්බෙච්ච තැනක් නෑ සඳහන පුරාවෘතවල. යසෝදරාව හම්බෙලා තිනවා, රාහුල කුමාරයා හම්බෙන්නේ කල්ප ලක්ෂයක ඉඳලා. යසෝදරාව කොච්චර කල් හම්බෙනවද? සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් හම්බෙනවා. අසංඛ්‍යය 4 කල්ප ලක්ෂයකුයි. එක දිගට හම්බෙනවා කියන්නේ. එක දිගට හම්බෙනවා කාටද? බෝධිසත්වයන් වහන්සේට. ගොඩාක් ආත්මවල එකම පිහිට යා විතරයි. කවුද? සමහර ආත්මවල අම්මා වෙනවා දේවදත්ත, නෑ තාත්තා වෙනවා දේවදත්ත, අම්මා වෙනවා චින්චි මාණිකා. එතකොට ෂෝක්ටි මේ සංසාරේ හැටි. එතකොට අම්මා වෙලා චින්චි මාණිකාව, තාත්තා වුණාම දේවදත්ත, පිටක් තියෙයිද බෝධිසත්වයන්ට? කවුද පිහිට වෙන්නේ? අර උතුම් කාන්තාව තමයි පිහිට වෙන්නේ. එතකොට එයාව උපමා කරන්න බෑ කිසි කෙනෙකුට නේ. අර එකම තැනකදී විතරයි පොඩි ප්‍රශ්නයක් වෙන්නේ. අර මේ කුසජාතකේ පොඩි ප්‍රශ්නයක් වෙනවා. කැවුමක ප්‍රශ්නයක්. සාරාසංඛ කල්ප ලක්ෂයට මට ඔබ වහන්සේ වෙපා උනේ ආත්මෙ විතරයි කියනවා. කවුද කියන්නේ? යසෝදරාමයි කියන්නේ. ඒ කියන්නේ යසෝදරා ආපදානේ. ඒක තියෙන්නේ අපදාන පාළිවල 3 ග්‍රන්ථේ. යසෝදරා ආපදානේ කියලා වෙනම අපදානයක් තියෙනවා. විස්තරයක් ඒකේ. එතන මොකද බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉඳද්දි යසෝදරාව, ඒ කියන්නේ බුද්ධ පතිවෘතාව පිරිනිවන් පාන්න ඕන. එතකොට අග්‍ර ශ්‍රාවක දෙන්නම පිරිනිවන් පාන්න ඕන. පුතා, ඒ කියන්නේ රාහුල භද්‍රයන් වහන්සේ පිරිනිවන් පාන්න ඕන. ඒක ධර්මතාවයක්. ඊට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන්නේ. ඒ සමුගන්න යන වෙලාවේ ඔය සම්පූර්ණ විස්තරය කියනවා. කවුද කියන්නේ? යසෝදරාව. එක ආත්මික ඒකේ කියනවා. එතනේ සමුගන්න වෙලාවේ ඔබ වහන්සේ මේ සංසාරේදී කපටි ගෑනුන්ට අහු වෙලා. කවුද කියන්නේ? යසෝදරාව කියන්නේ. කපටි ඔය කටසූත්‍ර ගෑනුන්ට අහු වෙලා මේ මගේ රත්තරන් බඩු උගස් තියලා ඔබ වහන්සේ බේරගත්ත වාර කෙලවරක් නෑ කියනවා. මේ සංසාර ගමනේ මෙහෙ වෙනවනේ යසෝදරා රහත් මෙහෙණිය කියන්නේ භික්ෂුණිය. එතකොට දැන් සාමාන්‍යයෙන් බුද්ධ විෂයේදී, මේ බුද්ධ විෂය කියලා කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් විෂයක් නෙමෙයි.
මේ විෂයන් හතරක් තියෙනවා, බුද්ධ විෂය, කර්ම විපාක විෂය, ධ්‍යාන විෂය, ලෝක විෂය කියලා විෂයන් හතරක් තියෙනවා. සත්ත්ව විෂයත් තියෙනවා. මේවට කියන්නේ අචින්තනීයයි කියලා. අචින්තනීයයි කියන්නේ හිතලා තේරුම් ගන්න බෑ. ඉතින් හිතලා තේරුම් ගන්න බැයි නම් කොහොමද තේරුම් ගන්නේ නේද? ඔව්. එතකොට දැන් බුද්ධ විෂය තියෙනවා. දැන් එක තැනක සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න බෑ කියනවා තමන්ගේ බිරිඳව අඹුකමට දන් දෙන්න නැතුව. අඹුකමට කියන්නේ කියන්නේ බිරිඳක් වශයෙන් දෙන්න ඕන තව කෙනෙකුට අරගෙන යන්න. ඒ වගේම බුදු වෙන්න බෑ කියනවා, සම්බුද්ධත්වයට පත් වෙන්න බෑ කියනවා තමන්ගේ බිරිඳව දාසකමට දෙන්න නැතුව. දාසකමට කියන්නේ වැඩකාරකමට. මේ කාරණා කොච්චර මානුෂිකද කියලා හිතලා බලන්න ඕනනේ. දැන් කෙනෙක් තර්ක කරයි ඒක එහෙම හොඳයිද කියලා. ඒකේ හොඳ නරක අපිට කියන්න බෑ. ඇයි ඒ? අපිට බුද්ධ විෂය තේරෙන්නේ නැති එකක්. ඒ වගේම තමන්ගේ බිරිඳ මලයක් උන්ට දෙන්න ඕන. සමහරක් ආත්මවල මෙහෙම යක්ෂයර දුන්නහම ඉස්සරහට අරගෙන ගිහිල්ලා බරබර ගාලා ඉර ඉර කනවා යසෝදරා. එතකොට ඒ කළා තින දැන් මෙහෙමනේ, සම්බුද්ධත්වයට පත් වෙන්නේ කවුද? බෝධිසත්වයෝනේ. බෝධිසත්වයෝ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා යසෝදරාවට එකෙන් කොටසක් හම්බෙන්නේ නැහැ නේද? යසෝදරා කියන්නේ ඒකේ පිටිපස්සෙන්ම හිටපු කෙනෙක්. එතකොට මේ යසෝදරා කියන කාන්තාවට කොයිතරම් ඉවසීමක් තියෙන්න ඕනද? තියෙන්න ඕනේ දිවසීමක්. ගෑනු කෙනෙකුට සාමාන්‍යයෙන් ජීවිතේ වෙන්න පුළුවන් ලොකු දේවල් තමයි තමන්ගේ ස්වාමියා නැතිවීමනේ, තමන්ගේ ළමයි නැතිවීම. ඒක මෙයාට හැමදාම වෙනවා. කාටද? ඔව්, හැමදාම කියන්නේ සාරාසංග කල්ප ලක්ෂයක්ම වෙනවා. මගේ කුසෙන් බිහි කරපු දරුවෝ ඔබ වහන්සේට දාව, බෝධිසත්වයන්ට. ඒ දරුවන්ව දන් දෙන්න ඔබ වහන්සේ අත් ගැට ගහලා දුන්න වැල් ගොඩ ලොකුයි කියනවා වේපුල්ල පර්වතයට වඩා. අවසානාත්මය වෙසන්තරාත්මය. වෙසන්තර ජාතකේ කියවන්න ඕන. ඔය මලගිවල් වල කියවන එක නෙමෙයි. දැන් මලගිවල් වල කියන්නේ නැහැ නේ ඕකනේ. වෙසන්තර ජාතක කතාව තමයි මේ බෝධිසත්වයන් වහන්සේ කොයිතරම් ලෙංගතුයිද කියන එක යසෝදරාට වැටහෙන එක තැනක් ඒක. බෝධිසත්වයන් වහන්සේගේ සෙනෙහස ගැන යසෝදරා සම්බන්ධයෙන් ප්‍රකට නෑ ඒ කාරණාව. ගොඩාක් ප්‍රකට වෙන්නේ යසෝදරාට තියෙන සෙනෙහස බෝධිසත්වයෝ ගැන. මං කියන එක තේරෙනවද? තේරුණාද කියන්නේ? වෙසන්තර කතාවේ, වෙසන්තර ජාතක කතාවේ එක තියෙනවා. දැන් වෙලා තියෙන්නේ දැන් සඳ මහරජ්ජරුවයි පොසති දේවියයි තමයි අම්මයි තාත්තයි දෙන්න. මහා මායාවයි සුද්ධෝදන රජ්ජරුවයි. වෙසන්තර කුමාරයාගේ පිනට සුදු ඇලි ඇතෙක් ඇබ්ගාලේ ගෙනහැලා තියනවා දෙවිවරු. ඇලි ඇතු කියන්නේ සුදු පාට අය. ඒගොල්ලෝ තායිලන්තේ ඉන්නවා. ඔය කියන වර්ගයේ දන්නේ නැහැ මේ සුදුයි ඒගොල්ලෝ. මෙන්න මේ බිත්තිවල පාට. ඒගොල්ලන්ට පුළුවන් මේ අකලට වැසි වස්සන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. කියන්නේ පින්වන්තකමක් තියෙනවා ඒ ඇතුන්ගේ. වෙසන්තර මහ කුමාරයා එතකොට ඔත්නු පළඳලා නැහැ. සම්බුද්ධත්වයේ පතාගෙන හැමදේම දන් දෙනවා කියන ආරංචියට එක්තරා රටක ඇති වෙනවා මේ ඉඩෝරයක් වහින් නැතුව. වෙසන්තර කුමාරයාට ඉන්නවා කියනවා සුදු ඇලි ඇතෙක්. ගිහිල්ලා ඉල්ලුවොත් එයාව දෙයි කියනවා. මොකද බුදුබව ප්‍රාර්ථනා කරන් ඔක්කොම දන් දෙනවා කියලා. මේ පුරෝහිත බ්‍රාහ්මණයා එනවා මේ යථාව ඉල්ලගෙන. වෙසන්තර රජුරුව මොකද කරන්නේ? තාත්තගෙන් අහන්නේ නැතුව. තාත්තා සඳ, සඳ කියන්නේ සංජය රජතුමා. තාත්තගෙන්වත් අහන්නේ නැතුව සාදු සාදු මේ කුසල සම්පත්තිය බුදු බව පිණිසම වේවා කියලා දන් දෙනවා. ඇලියතාව අරගෙන යනවා. අන්තිමට මොකද වෙන්නේ?
රජ මාලිගාව වට කරලා අර මේ මෑත ගුණා වගේ උද්ඝෝෂණයක් කරනවා. මොකද්ද උද්ඝෝෂණේ? අච්චර වටිනා ඇටෙක්ව දුන්නා. නිකමටවත් මහරජුරුවන්ගෙන් ඇහුවේ නැහැ. බැරි වෙලාවකවත් යකෙක් ඇවිල්ලා කිව්වොත් ඔය මිනිස්සු ටික දීපියව අපිට කන්න කියලා අපිවත් දෙයි කිව්වා බිල්ලට. කවුද කියන්නේ? මිනිස්සු. ඒ හන්ද වෙස්සන්තර කුමාරයා මෙහෙ ඉන්න බෑ කියලා මිනිස්සු උද්ඝෝෂණ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කරන්නේ අඳුන් දිවි සමයි පැන් කෙන්ඩියයි පෙරහන් කඩයයි අරගෙන, හැබැයි මගුල් කඩුව අරන් යනවා වංක ගිරියට යන්න පිටත් වෙනවා. තනියෙන් තමයි යන්න හදන්නේ. හැබැයි ඒ තනියෙන් යනකොට යසෝදරා මන්ත්‍රී දේවියයි ජාලියයි ඉස්සජිනා එනවා. මේක දිග කතාවක්. අට කතාවත් එක්කම බලන්න ඕනේ එක. මේ වෙස්සන්තර ආත්මයේ තියෙන විශේෂත්වය තමයි වෙස්සන්තර ආත්මේ පාරමිතා 10ම සම්පූර්ණ වෙනවා. දැන් සාරාංශික කල්ප ලක්ෂයට පාරමිතා 10ම එක ජීවිතයක සම්පූර්ණ කරන්න බෑ. එක ජීවිතයක සම්පූර්ණ කරන්න බැරි නිසා තමයි එච්චර කාලයක් දීර්ඝ වෙන්නේ. මං කියන එක තේනවා? සමහර එක සමහර ආත්මවල සත්‍ය පාරමිතා විතරයි. සමහරක් ආත්මවල මේ නෙක්ඛම්ම පාරමිතා විතරයි. දැන් මේක ක්‍රම තුනකට සම්පූර්ණ කරන්න එපා. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා, පංචමහා පරිත්‍යාග, ත්‍රිවිධ සුචරිත. ඒ කියන්නේ දැන් දන් දෙනවා කියන්නේ සබ්බ සකල මනාවම දෙන්න ඕන. සබ්බ සකල මනාව කියන්නේ ඔව් මේ උළුහව පිටින් ගලවන් යන දෙනවා. ඒක දාන පාරමිතාව. උපපාරමිතාවේදී ඇඟේ කොටස් දෙනවා. වකුග මේ මේ අඟපසඟ දෙන්න ඕන. ඇස්, වකුගඩු, අක්මා ඔක්කොම දෙන්න ඕන. පරමත්ත පාරමිතාවේදී ජීවිතය දෙන්න ඕන. ඒ කියන්නේ මැරෙන්න ඕන. තේරුණාද කියන්නේ? එතකොට දැන් මේ මැරෙන්න ඕන කියන කතාව කිව්වොත් ඒක ආන්දෝලනයකට ලක් වෙනවා. මේ මොකද මේක මේ වීඩියෝ කරන හන්දා මේ. එතකොට ජීවිතේ පූජ කරනවා. එතකොට මේ ක්‍රම තුනටම සම්පූර්ණ කරන්න ඕන. එතකොට දානය වෙනුවෙන් ජීවිතේ දෙන්න ඕන, සීලය වෙනුවෙන් ජීවිතේ දෙන්න ඕන, ඉවසීම වෙනුවෙන් ජීවිතේ දෙන්න ඕන, නෛෂ්ක්‍රම්‍ය වෙනුවෙන් ජීවිතේ දෙන්න ඕන, සත්‍ය වෙනුවෙන් ජීවිතේ දෙන්න ඕන නේද? ඔක්කොම 10යි 20යි 30යි. සාරාසංඛ්‍ය කල්පලක්ෂයයි, අටාසංඛ්‍ය කල්පලක්ෂයයි, 16 අසංඛ්‍ය කල්පලක්ෂයයි. එතකොට බෝධිසත්වවරු වර්ග 3යි. මේකේ අඩුවෙන්ම පාරමිතා කාලයේ තියෙන්නේ ප්‍රඥාධික බෝධිසත්වවරුන්ට. හැබැයි දැන් එතකොට ඒකෙන් කියවෙන්නේ මොකක්ද? වීර්යාධික බෝධිසත්වවරුන්ට 16 අසංඛ්‍ය කල්පලක්ෂයයි. සද්ධාධික බෝධිසත්වවරුන්ට 8 අසංඛ්‍ය කල්පලක්ෂයයි. ප්‍රඥාධික බෝධිසත්වවරුන්ට සාරාසංඛ්‍ය කල්පලක්ෂයයි. එතකොට දැන් ඒකෙන් කියවෙන්නේ මේ කාලේ අඩු වෙන්නේ මොකද? වැඩිපුර තියෙන්න ඕන මොකද්ද? ඈ? ප්‍රඥාවනේ. ඒ ප්‍රඥාව නිසා තමයි අර කෙටි කාලයක් ඇතුළත පාරමිතා පුරලා අවසන් කරන්නේ. මං කියන එක තේරෙනවද? හැබැයි ඒ වුණාට දැන් මේ වීර්යාධික බෝධිසත්වවරුන් වරේකුගෙයි, සද්ධාධික බෝධිසත්වවරේකුගෙයි, ප්‍රඥාධික බෝධිසත්වවරේකුගෙයි, ඒ බෝධිසත්වවරු තුන්දෙනා දන්නේ නැහැ කියනවා ප්‍රඥාධික බෝධිසත්ව කෙනෙක් පෙරුම් පුරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ කියනවා වීර්යාධික බෝධිසත්වවරේක්. තේරෙනවද කියන්නේ? ඒක ඉතින් ගැඹුරු කාරණාවක්. දැන් මේ නියත විවරණේ ලබා දුන්නට නියත විවරණේ ලබා දෙන වෙලාවේ පාරමිතා සම්බන්ධ විග්‍රහයක් කරන්නේ නැහැ දීපංකර බුදුහාමුදුරුවෝ. තේරුණාද? නියත විවරණේ විතරයි දෙන්නේ. කිසිම බුද්ධ දේශනාවක ත්‍රිපිටකයේ අට කතා කිසිම තැනක බුදු වෙන ක්‍රමයේ දේශනා කරන්නේ නැහැ. ඒ දේශනා කරන්නේ නැත්තේ? ඒ කියන්නේ බුදු වෙන්නේ කොහොමද කියන එක? පාරමිතා ගැන තිනවා. පාරමිතා පුරන්න ඕනේ. ඒවා කරන්නේ කොහොමද කියලා ඒ වගේ ලොකු විග්‍රහයක් කරන්නේ නැහැ. ඒ හේතුව තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ බුදු වෙන හැටි කියලා දෙන්න නෙමෙයි. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මොකටද? ලෝක සත්‍යව සසරින් එතර කරන්න. එතකොට එක බුදු කෙනෙක්ගෙන්
බෝධිසත්වවරු කී දෙනෙක් නියත විවරණ ගන්නවද කියලා ගණනක් නැහැ. තේරුණාද කියන්නේ? එතකොට මේ වෙනකොට පෙරුම් පුරනවා ගණනක් හදාගන්න බැරි තරම් බෝධිසත්වවරු. අපි අහලා තියෙන්නේ එක්කෙනෙක් ගැන විතරයි. කවුද? ඕ මෛත්‍රී බෝධිසත්වයෝ පෙරුම් පුරලා ඉවරයි. තව 10 දෙනෙක් ගැන තියෙනවා දස බෝධි උප්පත්ති කතා කියලා පරිවාර ග්‍රන්ථයක 10 දෙනෙක් ගැන තියෙනවා. එතකොට මේ වසන්තර ආත්මේ දැන් පාරමිතා 10ම සම්පූර්ණ වෙනවා. ඒකයි විශේෂත්වය. සෑම බෝධිසත්ව කෙනෙකුටම වසන්තර ආත්මේ තියෙනවා. අවසාන මනුෂ්‍ය ආත්මය පෙරුම් පුරන. මෙතන වෙනවා මේ එක බොහොම සංවේදී කතාවක්. වසන්තර ආත්මේ මන්ත්‍රී දේවිය දැන් කෑම හොයාගෙන එන්න ගිය වෙලාවේ ළමයි දෙන්නව දෙනවා. දෙන්න කහට අර ජූතක බම්මුණාට. එතකොට කිසිම දවසක මේ අම්මගෙන් අහන්නේ නැහැ දරුවන්ව දෙන්න. ඇයි අහන්නේ නැත්තේ? අම්මට ඒක දරාගන්න බැරි වෙයි කියලා. දැන් අපි දැන් මෙහෙම මේ කතාව ඇහුවට කොච්චර මේක ප්‍රායෝගිකයිද? දැන් මෙතන ඇතිනේ අම්මලා ළමයි ඉන්නේනේ. තේනවද මේකේ බරපතලකම්? ඒතකොට යසෝදරාට කොච්චර ඉවසීමක් තියෙන්න ඕනද නේ? ඒකයි කිව්වේ ඒ වගේ වෙන්න බෑ කියලා කාටවත්. කොහොමද එහෙම වෙන්නේ? එච්චර හොඳ වෙන්නේ කොහොමද කෙනෙක්? එච්චර හොඳ වෙන්න බෑ. එච්චර ඉවසන්න බෑ. නේද? එතකොට දැන් මේ දැන් කාගේ යහපත උදෙසාද එයා ඉවසන්නේ? ස්වාමියාගේ යහපත උදෙසා. මුදිතාව කියලා එකක් අහලා තියෙනවද? මුදිතාව. මොකද්ද මුදිතාව කියන්නේ? අනුන්ගේ සැප දැකලා සතුටු වෙන එක. ඒක මේ ලෝකේ අනන්තය දක්වා තිබිච්ච එක්කෙනා හිටිය කාන්තාවක්. ඒ යසෝදරා. මුදිතාව. සමහර මිනිස්සු ඔකේ තේරුමවත් දන්නේ නැහැ මුදිතාව කියන එක. ඇයි නැහැ මේක? ඒක නැහැ. මුදිතාව කියව මොකද්ද කියලා අහනවා. නමක් කියලා හිතේ. මුදිතා කියලා ඇත්ත ඉන්නවනේ. එතකොට මේ මොකද ඒ තරම්ම සමාජයෙන් ඒක අයින් වෙලා. එතකොට මේ දැන් ළමයි දෙන්නව දෙනවා. දැන් මේ මිනිහට මේ ළමයි දෙන්නව දුන්නාම මේ මිනිහ අරන් යන්නේ ගගහා. ළමයි දෙන්නට මේ සුකුමාල ළමයි රජපෞලේ. අම්මා එනකොට අම්මා හනෝ කෝ ස්වාමිනී දරුවෝ කියලා. ඉතින් මුකුත් කියන්නේ නැහැ. එතකොට එයාට තේරෙනවා කාටද? එයාට තේරෙනවනේ. ඒ කියන්නේ මේ සාරාසංග කල්පලක්ෂයක් තේරිච්ච දේ දැන් තේරෙන්නේ නැහැ කියන්න බෑනේ. නේද? මොකද මේක දැන් පුරුදු වෙලා මේ ප්‍රඥාව දියුණු වෙලා උපරිම අවස්ථාවට ඇවිල්ලා ඕනම දෙයක් දිගටම වෙනකොට මොකද වෙන්නේ? අපි තුම් කරදරයක් කියලා දැන් එකම කරදරේ නිතරම වෙනවා. ඒතර මොකද වෙන්නේ? ඒ කරදරයට අපි හුරු වෙන්නේ නැද්ද? හුරු වෙනවා. ඉතින් ඒ වගේ යසෝදරාටත් හැම ආත්මිකම මේ දේ වෙලා හොඳට පුරුදුයි දැන් මේක. හැබැයි ඒ ධාරක සෙනෙහස කියන්නේ එහෙම පුරුදු වෙලා හරි ගස්ස ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක සම්මස්නහර ඇට ඇට මිදුළු වලට ගිය එකක්. ඒක ළමයින් නැයි දන්නව ඇති. අත්දැකීමක් නේක. ඒකට දරුවෙක් ඉන්න ඕන එක තේරෙන්නේ නැත්තම් ඒක එහෙම තේරුම් ගන්න අමාරුයි ටිකක්. ඊට පස්සේ මේ දැන් ඇහුවාම නිශ්ශබ්දයි බෝධිසත්වයෝ. අර ආපු දුර ආය යනවා මන්ත්‍රී දේවිය. කියන්නේ කොච්චර දුරක් ඇවිල්ලාද? කොච්චර දුරක් යනවද? එතකොට එනවා යනවා ආයි එනවා. එතකොට කී පාරයිද? තුන් පාරයි. එතකොට මේ ළමයි දෙන්නට ඇපයක් තිනවා මේ ජාලියට රන් කහවණු 50,000යි කිෂ්ණ දිනාර රන් කහවණු 25,000යි. මේ දෙන්නව මේ ඇපෙන් බේර ගන්නවා ආචි 100යි දෙන්න. ඒ කියන්නේ සඳ මහරජුරුවයි පුසති දේවියයි. තේනවද කියන්නේ? ළමයි දෙන්නව බේරගෙන එනවා. එනකොට යසෝදරා දැන් එකපාරක් ගියා
ගිහිල්ලා ආවා, ආයි ළමයි හොයාගෙන ගියා, ආයි ආවා. එතකොට කී පාරද? හතර පාරයි. මහා බෝධිසත්වයෝ ගාව සිහි නැතුව ඇදගෙන වැටෙනවා. මේක තමයි මේ කතාවේ තියෙන සංවේදීම තැන. එතකොට ඒ වෙනකොට බෝධිසත්වයන් වහන්සේ යසෝදරාවයි බ්‍රහ්මචාරී සීලේ රකින්නේ. දන්නවනේ බ්‍රහ්මචාරී කියන්නේ මොකද්ද කියලා? ඕ. ඒකේ තියෙනවා මේ අට කතාවේ ඇය සිහිසුන්ව රන් ලතාවක්සේ ඇද වැටෙන විට මා බඹසර සමාදන්ව සිටිය වග මා හට අමතක විය. කවුද කියන්නේ? බෝධිසත්වය. ඇය රන් ලතාවක්සේ සිහිසුන්ව ඇද වැටෙන විට මා බඹසර සමාදන්ව සිටිය වග මා හට අමතක විය. පැන්න ගමන් අල්ල ගන්නවා ඇසෝදරාව, නැත්නම් වැටල ඔලුව පැලෙන්න පුළුවන් ඒ වෙලාවේ. ඊට පස්සේ මේ දැන් බෝධිසත්වයන්ගේ හිතේ mantri දේවිය මැරිලා කියලා කිසිම සීයක් නැහැ. දැන් මේ රාජ මහේෂිකාව 16000 අන්තපුරයට අගබිසව මේ දැන් බෝධිසත්වයන් වහන්සේගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන හිස පිරිමදිමින් බෝධිසත්වයෝ කියනවා රාජ මහේෂිකාවට වෙච්ච දේ. කවුද රාජ මහේෂිකාව? mantri දේවිය. ඊළඟට කියනවා රජමාලිගාවේ හිටියානම් රාජකීය ගෞරව මැද්ද මේ ශරීරය ආදාහන කරන්න තිබ්බා. දැන් ඉතින් මැරිලා කියලා. මේ අලිකොටි වලාසු ඉන්න මේ මහා ගල්කන්දක මාත් එක්ක ඇවිල්ලා වෙච්ච දෙයක් කියලා කම්පා වෙනවා. ගාථා තියෙනවා 300ක් ජාතක මේකට. මොකටද මේ වෙසන්තර ජාතකයට? එතකොට වෙස් ගාථා 300ක් කියන්නේ ලොකු ප්‍රමාණයක් නේ. ඒ කියන්නේ ගාථා වලින් තමයි ජාතක විග්‍රහ කරන්නේ. ඊට පස්සේ දැන් ළමයි දෙන්නව ආච්චි සීයයි බේරගෙන එනවා. මේක තමයි මේ මහබෝධිසත්වයන් වහන්සේගේ ජාතක කතාවල් වල තියෙන සංවේදීම කතාව. වෙසන්තර ජාතකය. මේ ඒ ළමයි දෙන්න ඒ වෙනකොට ඒගොල්ලෝ කිරිබොන අය මේ අර සිහිසුන්ව තියෙන ශරීරේ mantri දේවියගේ ලය මඩලින් කිරි විදින්න පටන් ගන්නවා ජාලියටයි ක්‍රිෂ්ණ ජිනාටයි. මේවා මේ බෞද්ධ සාහිත්‍යයවත් හදපු කතා කියලාවත් හිතන්න එපා, පව සිද්ධ වෙනවා. මොකද ඒ තරම් කැපකිරීමක් කළානේ. අපිට හිතන්නවත් බෑ මේවා. ඒක බලාගෙන ඉන්නවා ඇමතිවරු 60000ක්. ඒ 60000ටම සී නැති වෙනවා. ඔය දැන් ඉන්න ඇමතිවරු වගේ අය නෙමෙයි මිනිස්සු. මේ උතුම්ම දේහධාරී පුරුෂයෝ. එතකොට කොච්චර සංවේදී වැඩක් සිදුවීමක් වෙන්නේ නැද්ද මේ සිදුවීම? පොසති දේවියටයි සඳ මහරජුරුවෝ සිහිසුන් වෙනවා. ඒතරම්ම සංවේදී කාරණාවක්. හැබැයි මේ සියලු දෙනා ඊළඟ ජීවිතේ සියලු කෙලෙස් නසලා සසරින් එතර වෙනවා. ඒකාත්මික බෝධිසත්වය උපදිනවා දතරාෂ්ඨ හංස රාජයා වෙලා. මානස විලේ 90000ක් හංසය පිරිවරාගෙන ඉන්නේ. ඒක හංස රාජධානියක්. ඒකේ හංස ඇමතිවරු ඉන්නවා. ඊට පස්සේ එහෙම ඒ රාජධානියක් ඒක. හංස දේනුව තමයි කවුද? යසෝදරාව. මේ හංසයෝ එක අවස්ථාවක පියාඹල යනවා. මේගොල්ලෝ ජවන හංසයෝ කියලා කියන්නේ ඉරට හඳට වඩා වේගෙන් ගමන් කරන්න පුළුවන් හංස විශේෂයක්. ලෝකේ වේගයෙන්ම ගමන් කරන්නේ මොකද්ද? ඉරයි හඳයි. ඊට වඩා වේගෙන් මේ හංසයන්ට ගමන් කරන්න පුළුවන්. ජවන හංස කියන කුලයට අයිති වෙන්නේ මේගොල්ලෝ. හංසය කියන්නේ කොහොමද ලස්සන කුරුල්ලෙක්නේ. මේ හංසයෝ ටික කොහොම හරි දකින්නේ නැහැ මේ හංස රජුරුවන් අහු වෙනවා දැලකට කෙමනකට. හංසයෝ 90000ම පියාඹල යනවා. ඒක දකින්න නැතුවයි වෙන්නේ. කෙමන කියන්නේ අර දැලක් වගේ එකක්. එක්කෙනෙක් විතරක් ඉන්නවා මෙයාව බේරගන්න. කවුද? අර හංස දේනුව. පිරිනිවන් පාන වෙලාවේ කියනවා එදා මා පමණයි කියනවා ඔබ වහන්සේගේ තනියට ඉඳලා මගේ තුඩෙන් අර දැල කඩනවා. එතකොට තුඩ තුවාල වෙලා ලේ වැක් වෙනවා මේ හංස දේනුවගේ. එතකොට
චද්දන්ත ජාතකේ සවනක් රැස් විහිදෙන දල් දෙකක් තියෙන හස්තිරාජයෙක් කියලා උපදිනවා බෝධිසත්වයෝ. ඇතින්නියෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් චූල සුභද්‍රා, එක්කෙනෙක් මහා සුභද්‍රා. මහා සුභද්‍රා තමයි කවුද? යසෝදරාව. චූල සුභද්‍රා චීංචි මානවිකාව. එයත් ඒ අස්සේනවා. ඒක තමයි වැඩි. බයිතෙනවනේ යවුවාම. බයිති නැද්ද? ඒ තරම් සත්පුරුෂ කෙනෙකුටත් එහෙම වෙනවා කිව්වහම. ඉතින් දැන් මේ ඇත්තු 7000ක් පිරිවරහගෙන ඉන්නේ ගන්ධමාදන පර්වතයේ පාමුල මන්දාකිණි විල සමීපේ. ගන්ධමාදන පර්වතයේ ඉන්නේ පසේ බුදුවරු. පසේ බුදුවරුන්ට උපස්ථාන කරන්නේ මේ ඇත්තු. චද්දන්ත කුලය කියන්නේ ඇත්තුන්ගේ ඉහළම කුලය. කුල 10ක් තියෙනවා. ත්‍රිමද ගලිත, පණ්ඩර, හේමවත, උපෝසත. ඉහළම කුලය තමයි චද්දන්ත. සයන්න නෙමෙයි, මා ප්‍රාණ චයන්න. ගොඩක් අය කියන්නේ සයන්න. ඕකේ සයන්න වැරදි. ච චයන්නට යටින් කෑල්ලක් කියන්නේ ඒ ච. චද්දන්ත කුලය. ඒගොල්ලෝ සාමාන්‍ය ලෝක දකින්න තියන අය නෙමෙයි. හේමවත කුලය කියන්නේ මේ දලේ කරකින්නේ මෙහෙම සකරෝදයක් වගේ. හේමවත කුලය ඇතුන්ගේ. ත්‍රිමද ගලිත කියන්නේ තුන් පැත්තකින් මද වැගිරෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දකින්න නෑ. චද්දන්ත කුලය අය ඉන්නේ හිමාල වනාන්තරයේ ගන්ධමාදන පර්වතයේ පාමුල. මේගොල්ලෝ පසේ බුදුවරුන්ට උපස්ථාන කරනවා. අර දැන් මේ ඇතාගේ දෙපැත්තෙන් මේ ඇතින්නියෝ දෙන්න හැමතිස්සෙම යනවා. දවසක් අර හොඬේ දාලා මෙහෙම මල් පිරිච්ච අත්තකට මේ හස්ති රාජයා මහා සුභද්‍රගේ පැත්තට වැටෙන්න හොල්ලනවා අර මල් අත්ත. යන්නේ තින් බිස අරයාගේ පැත්තට වැටෙන්නේ නැහැ. කාගේ පැත්තටද? ඒ පැත්තට වැටෙන්න ඕනෙත් නැහැ නේද? චින්ච මානිකාව. අරයාගේ කුඹස්තලයට වැටෙනවා. වැටිලා මල් වලින් වැහෙනවා. ඒකට අරයා වෛර බැඳ ගන්නවා. කවුද? චින්චි මානිකාව. බලන්න සංසාරේ නැහැටි. මේගොල්ලෝ පසේ බුදුරුන්ට උපස්ථාන කරනවා. මේ ඇතින්න චූල සුභද්‍රා තරහෙන් වේලිලා මැරෙනවා. තරහෙන් වේලිලා කියන්නේ ගෙන කන්නේ බොන්න නැතුව තරහින්ම මැරෙනවා. ඒ මැරෙන වෙලාවේ ප්‍රාර්ථනාවක් කරනවා. පසේ බුදුවරුන්ට උපස්ථාන කරපු පිණෙන් ඊළඟ ජීවිතේ බ්‍රහ්මදත්ත මහරජුරුවන්ගේ අගමෙහිසිය වෙලා මේ සවනක් රැස් විහිදෙන චද්දන්ත කුලේ මේ මහා හස්ති රාජයාගේ දල් දෙක කපලා මරන්න ලැබේවා කියලා. මොකද වෙන්නේ? පැතුම. පැතුම සඵල වෙනවද නැද්ද? සඵල වෙනවා. ඒකනේ වැඩි. හරි පුදුමයි නේ. පුදුමයි තේ නැද්ද? දැන් එතකොට දැන් බලන්න ඒක අපිට තේරෙනවා. දැන් කළා තියෙන පින මොකක්ද? පසේ බුදුවරුන්ට කරපු උපස්ථානය. එයා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? මේ සවනක් රැස් විහිදෙන මේ බුදු වෙන්න පෙරුම් පුරන මේ මහ බෝධිසත්වයන්ගේ දල් දෙක කපලා ඒ පිණෙන් මරන්න ලැබේවා. ඔන්න ප්‍රාර්ථනා කරනකොට පරිස්සමෙන් කරන්න. නෑ විහිළුවක් නෙමෙයි. ධාතු චෛත්‍යයක් ඉස්සරහා, බෝධින් වහන්සේ කෙනෙක් ඉස්සරහා, විශේෂයෙන්ම රුවන්වැලි මහා සෑය ඉස්සරහා, සර්වඥ ධාතු තැන්පත් කරපු චෛත්‍යයක් ඉස්සරහා ප්‍රාර්ථනා කරන්නේ ඔක්කොම වෙනවා. හරි තේරුම් ගත යුතු කාරණාව. මොකද මේ කර්මයත් එක්ක පටගාලා මුහු වෙනවා මේක. මොකද්ද? මොකද්ද? පැතුම. කර්මයත් එක්ක මුහු වෙන එකම දේ තමයි පැතුම. කාන්දමක් වගේ. ඒ ප්‍රාර්ථනා කරන දේ හරිද වැරදිද කියලා ප්‍රශ්නයක් ඒක නෑ. දැන් නම් මේක වැරදි නේ. බෝධිසත්ව කෙනෙක්නේ මරන්නේ. උපස්ථාන කළා තියෙන පසේ බුදුවරුන්ටනේ. එතකොට පදනමත් වැරදි. එහෙනම් හොඳ කියන්නේ හේතු වෙච්ච දේ මේ භයානකයි. ඝාතනයට ලක් වෙන කෙනත් බෝධිසත්ව කෙනෙක්. එහෙමනම් මේ ප්‍රාර්ථනාව වටින්නේම නැහැනේ. සිද්ධ නොවි තියෙන්නේ පැ. මං කියන එක තේරෙනවද? අන්තිමට වෙන්නේ මොකද්ද? අර විදිහටම මෙයා බර්නස් මහරජුරුවන්ගේ අගමෙහිසිය වෙනවා. අර ඇතින්න අගමෙහිසිය වෙලා දේවදත්ත ගාන්ට සම්බන්ධ වෙනවා. එයා තමයි වැද්දා. දැක්ක සංසාරේ හැටි.
එයාට පාර කියන්නේ බිසව. එතන අටකථාචාර්යයන් වහන්සේලා කියලා තිනවා මෙහෙම පැතුමක් නොකලා නම් අතීතේ මේ පාර කිසිවෙකුට සොයාගත නොහැකි. තේනවාද? මොකද ඒ දැන් ওই ගන්ධමාදන පර්වතය, කෛලාස කූටය, ඊසදර, කුරවික, නේමින්දර, යුගන්ධර කියන ওই තැන්වලට මනුස්සයන්ව සම්ප්‍රේෂණය වෙන්න බෑ. දැන් ওই පේන හිමාලයට අමතරව තව අදෘශ්‍යමාන හිමාලයක් තිනවා කඳු 84,000ක් පිරිවරාගත්ත. ගංගා 500ක් ආරම්භ වෙනවා ඒකෙන්. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඉරිදිමතුන්ට විතරයි. අනවතප්ත කියලා විලක් ගැන අහලා ඇති. අහලා තියෙනවද? විල් 7ක් තියෙනවා. සිංහ, ප්‍රපාත, රතකාර, කර්ණමුණ්ඩ, චද්දන්ත, කුණාල, අනවතප්ත. මේ විල් 7 තමයි ලෝකේ තියෙන ජලමූලාශ්‍ර. මේවෙන් තමයි මුළු ලෝකෙටම ජලය හම්බෙන්නේ. ඒ ගැන වෙනම කියන්න ඕන ලොකු විස්තරයක් තියෙනවා. මේ ඒ ඔක්කොම තියෙන්නේ ඒ කියන්නේ ඉන්දියාවේ. එතකොට මේ ඒක කියනවා මේ මේ මනුස්සයන්ට යන්න බෑ මේ පාරවල් හොයාගෙන. මනුස්සයන්ට යන්න පුළුවන් තැන් නෙමෙයි මේවා. දැන් පසේබුදුවරු ගන්ධමාදන පර්වතයේ ඉඳලා ඉරිදීෙන් තමයි පිණ්ඩපාත වෙන්නේ මනුස්ස වාසයට. එහෙම තැනකට මේ දුනුයිතල ගත්ත වැද්දෙක් කියන්නේ කොහොමද? මං කියනක තේනවද? ඒ අර පැතුම නිසා. හැමදාම මේ හස්තිරාජයා පසේබුදුරජාණන් වහන්සේට වඳිනවා ඇවිල්ලා දන ගහලා. මහා ඇත්තේ පර්වතයක් වගේ. පර්වතයක් විතර කියන්නේ කොච්චර ලොකුද? ඊට පස්සේ මේ එදා අර වැලේ දාලා තියෙන සිවුරක් හොරකම් කර ගන්නවා මෙයා. කවුද? වැද්දා. දැන් එයාට තේරෙන්නේ අර ඒ ස්වરૂපයනේ. එයාට තේරෙන්නේ නැහැ මේ පසේ බුදු කෙනෙක්ද, මේක හොරෙක්ද, එහෙම තේරෙන්නේ නැහැ. වැද්දෙක්ද, එහෙම එකක්. අර ඒ ස්වરૂපයට තමයි හිත පැහැදෙන්නේ. ඉතින් වෙනද වගේම ගිහිල්ලා එයා පාත් වෙනවා. ඒ කියන්නේ වඳින්න. අරයා කීයට හංග ගන්නවා ඉනේ. සාමාන්‍යයෙන් පසේ බුදුරජාණන් වහන්සේ වැඳහම මෙහෙම කුඹස්සලට අත තියනවා. කුඹස්සල කියන අර මෙහෙම තියෙන ඔළුවේ ගෙඩ් දෙකක් වගේ ඒක කුඹස්සලේ. මෙහෙම එක අතකින් අල්ලගෙන අනිත් අතෙන් කීයට අරගෙන මේ දළේ කපනවා මෙහෙම. දැන් ඇතා හිතන්නේ කවුරු මේ දළේ කපනවා කියලාද? පසේ බුදුරජාණන් වහන්සේ කපනවා කියලා. ඒකේ රැස් විහිදෙනවා. සවනක් රැස් කියන්නේ නීල පීත ලෝහිත ඕදාත. මහානුභාව සම්පන්න ඇතෙක්. ඒ දළේ කපලා ඒක එතනින් ලේ වැක් කරනවා. අනිත් දළෙත් කපනවා. දැන් මහා සුභද්‍රා මේක දිහා බලන් ඉන්නවා. එයාට කරන්න දෙයක් නැහැ. කවුද මහා සුභද්‍රා කියන්නේ? යසෝදරා. ඒ පිරිනිවන් පාන වෙලාවේ කියනවා එදා ඔබ වහන්සේව තනි නොකරපු කෙනා මම. ඒ මම තමයි මහ සුභද්‍රා. චන්න කින්නර ජාතකයේ සඳු කිඳුරිය, සඳ කිඳුරා මහ බෝධිසත්වයෝ. සඳ කිඳුරෝ කියන්නේ මේ ඉනෙන් පල්ලෙහාට තියෙන්නේ පිහාටු මේ කුරුල්ලෙක් වගේ. ඒගොල්ලෝ මේ සාමාන්‍ය ලෝකෙ දකින්නේ නැහැ. හිමාලයේ ඉන්නවා ඒගොල්ලෝ. දිය කිඳුරෝ කියන්නේ ඉනෙන් පල්ලෙහා තියෙන්නේ මාළු, උඩට තියෙන්නේ මනුස්ස ඇඟ. ඔය මුහුදේ ගැඹුරුම තැන්වල ඉන්නවා කියලා කියනවා ඒ විශේෂය. මේ සඳ කිඳුරයි සඳ කිඳුරි අර කිඳුරව සතුටු කරන්න කිඳුරි නටනවා හිමාලයේ කඳ පාමුල. අරයා උපදින බ්‍රහ්මදත්ත රජ්ජුරුව වෙලා. කවුද? දේවදත්ත. දැන් සාමාන්‍යයෙන් දේවදත්ත වෛර කරන් ඉන්නේ කල්ප කීයක ඉඳලාද? මහා කල්ප පහක් ඉඳගෙන ඉන්නේ. ඒ කියන්නේ අර වලලු කතාවේ ඉන්නේ මේක වෙන්නේ. දන්නව නේද? ඕ බංගලි වල්ලුද කදා වල්ලුද මන්ද අර වලලු ප්‍රශ්නයක් වෙනවනේ. ඒ කියන්නේ එතකොට සාරාසංකල්ප ලක්ෂ්‍යය මෙයා හම්බෙන්නේ. මෙයා හම්බෙන්නේ මහා කල්ප පහක් ඉඳලා හම්බෙන්නේ. මහා කල්ප පහක් ඉඳන් හම්බුනහම බෑ ඒ වගේ එකකින් නේද? එතකොට මේ දැන් සඳ කිඳුරිය නටනවා. සඳ කිඳුරට විදිනවා විසපෝපු ඊතලේ. එයා වැටිලා එයා තවත් දන්නේ එයා නටනවා. එයා සතුටු කරන සඳ කිඳුරව අන්තිමට පස්සේ තමයි දන්නේ. කිඳුරු විලාපය කියලා වෙනම කොටසක් තියෙනවා චන්න කින්නර ජාතකේ. කිඳුරු විලාපය කියලා. අන්තිමට මේ කිඳුරංගන සත්‍යක්‍රියා කරනවා. එයාගේ පතිවෘතාව සම්බන්ධව සප්තකූට පර්වතයෙන් මල් බිමට හැලෙනවා කියනවා. මැරිච්ච කෙනෙකුට පණ දෙන්න පුළුවන්
පිරිසිදු ගැහැණියක් යා. කවුද? යසෝදරා. මැරිලා බෝධිසත්වය. මගුල් පෝර්වෙදි කියන්නේ ඔය අෂ්ටකේ තමයි. අෂ්ටක අහලත් නේ අෂ්ටක කියන්නේ මොනවද? කසාද බඳිනකොට කියන්නේ. ඒ අෂ්ටක කියන්නේ ඉතින් මේ අෂ්ටක වර්ග තියෙනවා හතරක්. බුද්ධ අෂ්ටක, පద్මාවතී බිසෝගේ අෂ්ටකය, විෂ්ණුගේ ලක්ෂ්මිගේ අෂ්ටකය, ශිව පාර්වතීගේ අෂ්ටකය. දැන් එතකොට මේ යසෝදරා වගේ පිරිසිදුකමයි බෝධිසත්වයන් වහන්සේගේ ගුණයි කියලා සත්‍යක්‍රියාවක් කරනවා එතන මගුල් පෝරුවේ ඉන්න දෙන්නට. එතකොට ඒ දෙන්න වැරදි කරලා හිටියොත් එහෙම මොකද වෙන්නේ? එතකොට වැරදි කරලා හිටියොත් ඒක ආශිර්වාදයක් වෙනවද නැත්නම් ඒක අනිත් පැත්තට පෙළෙනවද? ඈ භයානකද නැද්ද? භයානකයිනේ. මට රාෂ්ට්‍ර කියන කෙනෙක් කිව්වා දැන් වේලාසින් ඇවිල්ලා කීයක් මේ සල්ලි දෙනවලු හරියට කියන්න එපා කියලා. ආනේ ඒක තමයි ඔබ බයයින කියන්නේ. ඒ මොකද ඒක මේ අන්තිමට සාපයක් වෙනවා. මොකද මේ ලෝකෙ පිරිසිදුම කාන්තාවකගේ පාරිශුද්ධත්වය නෙගන්නේ අපේට. ඔක කියන්නේ තියෙක හොඳයි. තීනය මදිවට තව ටිකක් කරදර වෙන්න නේද? පద్මාවතී බිසෝ කියන්නේ පසේ බුදුරු 500ක් බිහි කරපු කෙනෙක් හිටියා. ඒ අෂ්ටකෙත් කියනවා මේ ඒකයි කිව්වේ මේ මේ යසෝදරා කියන මේ චරිතය කෙනෙක් ඉගෙන ගන්න ඕන. ගෙදරක බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා වගේම යසෝදරාවටත් පහන්පත්තු කරන්න ඕන. ඒක මේ ඒ ගුණ මහා සාගරයක් වගේ. ඒකයි මම කිව්වේ ගෑනු කෙනෙකුට නෙමෙයි පිරිමියෙකුටවත් මෙච්චර හොඳ වෙන්න බෑ. පොඩි මුදිතාවක්. ඒ කියන්නේ දැන් තමන්ගේ ස්වාමියාගේ සැපේ දැකලා සතුටු වෙන එක. ඒකේදී අවසානයේදී කියනවා මට ඔබ වහන්සේ මේ සාරාංශයේ කල්ප ලක්ෂයේ මට එපා වුණේ එක ආත්මක විතරයි කියනවා. මොකක්ද එයාගේ? අර කැවුම් කතාවේ තමයි මේ වැඩේ වෙන්නේ. ඇයි අර දැන් කැවුම් ඒ ඒ කාලේ දුප්පත් ඉතින් ඒ දෙන්න හැමදාම පෝසත් වෙන්නේ නැහැ නේ. මේ දුප්පත් ඉතින් අර දැන් අපි කන කැවුම් වගේ ඔය මේ මේ පොඩි ඒවා නෙමෙයි අර කැවුමක් ඇති චාචියක් විතර. අලි කැවුම්. ඉතින් ඒ කැවුම කෑවහම බඩ පිරෙනවා ඉතින් ඒ දවස්වල. එයාගේ කැවුම කාලා කියන්නේ යසෝදරාවගේක මහත්යගිට තිනවා. පසේ බුදුරජාණන් වහන්සේට ඒක තමයි පූජා කරන්නේ. ආවම ඉතින් මේ මනුස්සයට පුච්චලා දෙන්න බැදීයි කියලා. ඉතින් මේ මනුස්සයන්නේ බඩගින්න වෙලා. ඒක පසේ බුදුහාමුදුරන්ට පූජා කළා පොඩ්ඩක් ඉන්න මං මේකල් දෙන්නම් කියනකට ඉතින් ඇහුවේ නෑ උඩුරලා ගත්තා. ඒ වෙලාවේ යසෝදරාට හිතෙනවා චී මේ වගේ මිනිහෙක් කියලා. තේරුණාද? ආයිනම් මෙයාව ලැබෙන්න හොඳ නෑ කියලා හිතේ ඇති වෙන අදහසක්. හැබැයි බුදු කෙනෙක් ඉදිරියේ කරපු පැතුම ප්‍රබලයි පසේ බුදු කෙනෙක් ඉදිරියේ කරන ප්‍රාර්ථනාවට වඩා. දෙන්න හම්බෙනවා කුසරජ්ජුරුවන්ගේ මූණ කැවුමක් වගේ. කැත ඇතිනේ කැවුමක් වගේ කිව්වහම. ඉතින් කුසරජ්ජුරුව ප්‍රඥාවන්තයිනේ. කුසරජ්ජුරුව දන්නවා මට ගෑනුවයි කැමති වෙන්නේ නෑ කියලා. ඉතින් අම්මා කොමාරි හදන්නේ පුතාට කසාද බන්දලා. දැන් මේ සමස්ත භාරතයේට අධිපති සිංහ සේනාධිපති කුස. සිංහ සේනාධිපති කියන්නේ මෙයා හයියෙන් කට ඇරියාම කන් අඩි පුපුරනවා මිනිස්සුන්ගේ. ඒ කියන්නේ කේසල සිංහරාජයාගේ හඬ තියෙනවා. බෝධිසත්ව කෙනෙක්නේ. ඉතින් කියනවා අම්මා ඔවා හරියන්නේ නැහැ මේ මට කැමති වෙන්නේ නැහැ මේ මූණ දැක්කහම ගෑනු. ඉතින් ඇත්තනේ මොලේ තියෙනවනේ යාට. ඉතින් අම්මට ඕන කොහොම හරි කරලා කසාදයක් කරන්න. ඊට පස්සේ රන් රුවක් ඇඹුවා. කුසරජ්ජුරුව හිතුවා මෙහෙම කෙනෙක් හොයාගන්න බැරි වෙයි කියලා. මෞරජින කිව්වා උඹලා කොහෙන් හරි කමක් නැහැ මේ මේ ජාති ගෑණියෙක්ව හොයාගෙන වරෙල් නැත්තම් පලා තෙන්න එපා කියලා රාජ නියෝගේ. කුසරජ්ජුරුවන්ගේ අම්මා හරි කට වෙට පිත්තල එක්කෙනෙක්. යටි කූට්ටු වැඩ කරනවා. ඉතින් දැන් මේ අරක ගිහින් නාන තැනක තිබ්බහම නාන්න ගෑනුවා එනවනේ. මේ රදී හොදන්න නාන්නනවා. ඉතින් අර
මේ අරයා බලාගන්න සේවිකාවක් ඉන්නවා කුදී කියලා. එයාට කියන්නේ කුදුයි ඒ ගෑනු කෙනා. එයා තමයි අරයාගේ ඒ ලක්ෂ ගානක් සේවිකාවන්ගේ සමීපතම කෙනා. එයා ඇහුවා මේ කුමාරිකාව මට කියන්න නැතුව හොරෙන් මොකද මේ නාන්න ආවේ කියලා අතින් ඇල්ලුවා පිළිමේ. එතකොට රාජපුරුෂය බැලුවා හැබෑට මේ වගේ කෙනෙක් එතකොට ඉන්නවනේ කවුද කියලා. ඒ අපේ මහරජුරුවන්ගේ දුව කිව්වා පබාවති. පබාවතිම තමයි නේද? දැන් පබාවති කියලා අපි කිව්වට පබාවති කියලා අපි පබාවති දැකලා තියනවද? නෑනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ද පබාවති වගේ කියලා? කියන්න බෑනේ. පිස්සු හැදෙන ලස්සන කාගේද? පබාවතිගේ. ලෝකේ යුද්ධ ඇති වෙලා තිනවා කාන්තාව හන්දා මම දන්න විදිහට හතර පාරක්. එක යුද්ධයක් ආරම්භ වෙනවා මහා භාරත් කියලා ද්‍රෞපදී කියන කුමාරිකාව නිසා. ඒක ඉන්දියාවේ වෙන්නේ. ඒක භගවත් ගීතාවෙත් තියෙනවා. එතකොට අම්බපාලි හන්දා යුද්ධයක් ඇති වෙනවා. මොකද අම්බපාලිව බෙදා ගන්න බැරුව එයා මේ අභිසාරිකාවක් නෙමෙයි. එතකොට එයාගේ කැමැත්තෙන් එයා අභිසාරිකාවක් වෙන්නේ නැහැ. රජුරුවන්ගේ නියෝගයේ හන්දා යාට අභිසාරිකාව කියන්නේ මේ වචනේ තේරෙනවද දන්නේ නැහැ. ගණිකාවක් වෙන්න වෙනවා. ඒ ගණිකා වෘතිය ඔය අද වගේ පොලිසියෙන් පගින જાති එකක් නෙමෙයි. මේ පොලිසියෙන් දාලා තමයි ඒක කරන්නේ. නෑ ඒක කියන්නේ නැහැ. එයාට තිනවා ඉඩම් අක්කර 1000ක් මට මතක හැටියට. ලිච්ඡවී රජෙන් තමයි එයාට දෙන්නේ. එයාගේ අඹ උයන. ඒ අඹ උයන එයා අවසානයට භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. බිම්බිසාර මහරජුරුව තමයි නියෝග කරන්නේ. දැන් ලොකු යුද්ධයක් ඇති වෙනවා රජවරු අතර. මෙයා බෙදා ගන්න බැරුව ඒ හන්දා අනිවාර්යයෙන්ම වෛශ්‍යාංගනාවක් විය යුතුයි කියලා රාජ නියෝගයක් ඉදිරිපත් කරනවා. අම්බපාලි හන්දත් යුද්ධයක් ඇති වෙන්න එනවා 2. ඊට පස්සේ සිදුහත් කුමාරයා මහා අබිනිෂ්ක්‍රමණය කළාට පස්සෙත් යසෝදරාව සම්බන්ධයෙන් යුද්ධයක් ඇති වෙන්න ඇවිල්ලා ඒක සංසිඳෙනවා. පබාවති හන්දා යුද්ධයක් ඇති වෙනවා. එතකොට වැඩිපුරම යුද්ධ ඇති වෙලා තියෙන්නේ කවුරු හන්දද? යසෝදරාව නිසා. ඒ තරම් ලස්සනක් ඒක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් කෙනෙකුට සාපේක්ෂව සාපේක්ෂතාවාදය දන්නවනේ. ඒ කියන්නේ සාපේක්ෂතාවාදය කියන්නේ කෙනෙකුට සාපේක්ෂව මේ ලෝකෙ ඔක්කොම ලස්සනයි. මොකක් හරි ලස්සනක් තියනවා. මේක එහෙම නෑ. මේ යසෝදරා කියන කෙනාගේ ලස්සන එතනින් ඒ ලස්සන ඉවරයි. ඒක තේනවද? තේරුණ නැද්ද? ඒ කියන්නේ ලෝකේ තියෙන දැන් ලෝකේ අපි කියන ලස්සන සුන්දරත්වය කෝමල බව මේ දේවල් තියෙනවානේ. මේවා ඔක්කොම එකතු වෙච්ච කෙනා කවුද? යසෝදරාව. ඒක නිම් හිම් නැති ලස්සනක්. නිම් හිම් නැහැ කියන්නේ සීමාවක් නැති ලස්සනක්. කිසිම දේශනාවක යසෝදරාවගේ ලස්සන ගැන විග්‍රහ කළා නැහැ. අටකථාචාර්යයන් වහන්සේලා කියනවා එය විග්‍රහ කළ නොහැකි කියලා. සාමාන්‍යයෙන් විග්‍රහ කළ තියෙන ජනපද කල්යාණි ගැන විතරයි. ජනපද කල්යාණි කියන්නේ ඇවැස්ස නෑන නන්ද කුමාරයා බඳින්න ඉන්නේ යාව. එතකොට ජනපද කල්යාණි ගැන කියලා තිනවා මේ ලොකු ශාලාවක රැය ඉන්නකොට මධ්‍යම රාත්‍රිය, ඒ කියන්නේ රැය වෙනකොට පහන් දල්වන්න ඕනේ නෑ. මේවා සත්‍ය දේවල්. හදපු කතා නෙමෙයි. ඒ කියන්නේ ශරීරයේ බබලනවා. ඒ තරම් පිං කළා. ජනපද කල්යාණි. භාග්‍යතුන් වහන්සේට තයා නෑ නවෙනවා නෑ කමට. නන්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ කවුද? මල්ලි. එක තාත්තයි අම්මලා දෙන්නයි. අක්කගේ පුතා සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ. නංගිගේ පුතා නන්ද. එතකොට මේ දැන් යසෝදරා දැන් මේ පබාවති වංශ දැන් මේ මංගල කතා කරලා ඉවර වෙලා දැන් ලොකු යටිකූට් වැඩක් කරනවා මේ නැන්දම්මා. නැන්දම්මා කියනවා මේ රාජකුමාරයාගේ මූණ පේන්නේ මූණ පෙන්වන්නේ රාජකුමාරයාගෙන් ගැප් ගත්තට පස්සේ. එතකොට මංගල දාලා යන්න බෑනේ. හොඳ ගැටනේ. දැන් අද කාලේ ගෑන් ළමයෙකුට ඔය කිව්වොත් කටවහන් ඉඳීද? යසෝදරා මුකුජියන්නේ හා අතුරු ප්‍රශ්න මුකුත් අහන්නේ. ඒ කියන්නේ යා ඒ කපටිකම් දන්නේ නැහැ.
ඇත්තට මෙයා කපටිකම් කළා කියලා කොහෙවත් නෑ තැනක දේශනාවක. හරි හොඳ කෙනෙක්. එතකොට මේ දැන් ඔන්න කියනවා දැන් පෝර් විනක් ගන්නෙ මල්ලිව. බලන්න කොයිතරම් කට සූත්‍ර වැඩද මේ කරන්නේ. ඈ ජයම්පති කුමාරයව ඇතාගේ පිටින් නැගලා යවන්නේ මෙහාට පේන කවද? ජයම්පතිව පිටිපස්සෙන් නැගගන්නේ කුසරජුරුව. දැන් පබාවති බලන් හිටියට පබාවතිට හොයාගන්න බෑ කවුද කියලා. මේක හැබැයි කුදීට අහුවෙනවා. කුදී කියන්නේ යාගේ ළඟම සේවිකාවට අහුවෙනවා මේ වැඩේ. එයා කියන්නේ නැහැ ඒක පබාවතිට. පබාවති ඒ ආත්මේ අහංකාර කෙනෙක්. ඉතින් අහංකාර වෙන්න වැඩේ නේ ලස්සන නේද? මුකුත් නැතුවත් අහංකාර වෙන එකේ. පබාවති අහංකාර වුණාම මොකද? නේද? ඊට පස්සේ මේ දැන් ඔන්න දැන් අරයා කියනවා දැන් මේ මංගල රාත්‍රියේ පහම්පත්තු කරලා තිනවා සිරිහන් ගබඩාවේ එක එක පහන නිවෙනවා. එතකොට තමයි රාජකුමාරයා සිරිහන් ගබඩාවට එන්නේ. පබාවති හා දැන් මේ ගැටනේ ඔක්කොම දැන් පබාවතිට කුසරජ්ජුරුවන්ගේ මූණ පේන්නේ නැහැ. කුසරජ්ජුරුවන්ට පබාවතිගේ මූණ පේන්නේ නැහැ. පබාවති කියන්නේ බබලන ශරීරයක් තියෙන කෙනෙක්. මෙයා කොහොම හරි තින් මූණ වහගන්නවා මට පේන්නේ. ඊට පස්සේ කුසරජ්ජුරුව කිව්වා දැන් හැමෝම කියනවානේ ලස්සනයි කියලා. මට පබාවති බලන්න ඕනේ නැත්තම් මං එනවාකෝ වැලීට ඔය පරපේන්නේ. අම්ම කිව්වා මේ මෝඩ වැඩ කරන්න නැතුව හිටපන් මම මේ යුද්ධයක් කළා මේ මංගල්‍ය කරේ මේ බලන්න මෝන් නම් මම එකන් එන්නා නාන තැනට උඹ කොහෙරි හැංගිලා හිටපන් කිව්වා. මෝඩ ගොන් වැඩ කරන්න නැතුව. කාර්ද කිව්වේ කුසරජ්ජුරුවන්ට. දැන් නාන තැනට ඉතින් අන්තපුරෙයි පොලිසියයි හමුදාවයි එක්ක දැන් ආවා. අර මේ මනුස්සයා හැංගුණා නෙළුම් කොලයක් යට. දැන් පුදුම වැඩේ කියන්නේ අච්චර නෙළුම් මල් තියෙද්දි අර මනුස්සයා හැංගිච්ච නෙළුම් කොලේ ළඟ තිබිච්ච මල්ටම අත තිබ්බා. දැන් මේ ඡායාව වැටෙනවා වතුරට. තනිකර ස්වර්ණ බිම්බයක් වගේ. ස්වර්ණ බිම්බය කියන්නේ රන් පිළිමයක් වගේ. ඒ ලස්සන ඉතින් අපි දන්නේ නැහැ කොච්චරද කියලා. මෙයාව දැක්කහම කුසරජ්ජුරුවන්ට උන් හිටි දැන් අමතක වුණා. ඒ තරම් ලස්සන එක සැරේට වතුරෙන් ආව උඩට. දැන් මං අහන්නේ මං උනා බය නැද්ද මේ වතුරෙන් එක පාර මිනිහ උඩට ආවම නේද? නනා ඉන්නකොට. ඊට පස්සේ දැන් මූණත් කැතයිනේ. මෙයා කෑ ගහනවා මේ අරක් ගත්ත රකුසා උඩට ආවා කියලා. ඒකේ පබාවති කුසරජ්ජුරුවන් කතාවේ තියෙනවා නපුරු යකෙක් මා අතගති තදේයා. එහෙම කියනකොට මෙයා කියනවා නෑ නෑ පබාවති මම කුස කියලා අතින් අල්ල ගන්නවා. එතකොට සම්පූර්ණයෙන්ම සිහි නැති වෙනවා. මෙයා කියනවා උඹලා ඔක්කොම මවර වැට්ටුවා. මේ මංගල්‍යෙන් ඇති වැඩක් නෑ කියලා. ඉතින් ඔය පබාවති අ르ගෙන ආපු ඒවයි අ르ගෙන පොලිසියයි හමුදාවයි රහස් පොලිසියයි එක්ක දෝලාවක නැගලා ගෙදර ගියා. ඇත්තනේ ඉතින් මේ මහ නරකඩ නිවසට ගලී. ඊට පස්සේ දැන් ඉතින් ඔන්න ආරංචි වුණා මංගල කඩාගෙන ඇවිල්ලා කියලා. ඒ පාර දැන් දුව බේර ගන්න බෑ. රජවරු 7 දෙනෙක් එනවා යුද්ධ කරන්න. තාතකෝ දැන් ඉතින් ඔබට ඒ දැන් සමස්ත ಭಾರತයේම අධිපති කවුද? කුසරජ්ජුරුව. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ දීප චක්‍රවර්ති කියලා තනතුර. මතක තියාගන්න. දීප චක්‍රවර්ති කියන්නේ සමස්ත ಭಾರತයේට අධිපති. මොකද ඉන්දියාවක් කියන්නේ රටක් නෙමෙයි ලෝකයක්. ඒකයි. කිව්වා දැන් ඉතින් උඹට කුසරජ්ජුරුව හොඳ නැති හන්දනේ ආවේ මංගල්‍යය තැලා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. වදමල් මාල දාලා හතකට ඉරලා නගරෙ මැද්දේ පළු හතකට ඉරලා මේ 7 දෙනාට දෙනවා. නැත්තම් ඒක ගෑණි 7 දෙනෙකුට දෙන්න බෑනේ. ඒ කියන්නේ දැන් එහෙම නොවුනා නම් එහෙම රජුරුවන්ගේ රජකමත් නැති වුණා. ඇත්තට මෙයා මරන්න හදන්නේ පබාවතිව. අන්න ඒ වෙලාවේ තමයි කුසරජ්ජුරුව හස්තිරාජයාගේ මංගල හස්තිරාජයාගේ පිටට නගින රන් සිවිකාවට පබාවතිවත් අරගෙන තමයි නගින්නේ. ඒ වෙලාවේදී කෝටි 7ක් වෙනවා යුද්ධෙට. මේව මේ හදපු කතා නෙමෙයි. පරම සත්‍ය ලෝකෙ වෙච්ච. මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි මහා පුරුෂයෙක්. මහා පුරුෂයෝ කියන්නේ මේ පුළුවන් තරම් කාලා මහත් වෙච්ච අය නෙමෙයි. මහා පුරුෂයෝ කියන්නේ
බුදුරජාණන් වහන්සේ මහා පුරුෂයෙක්, පසේ බුදුවරු මහා පුරුෂ ගණයට ගැනෙනවා, රහතන් වහන්සේලා මහා පුරුෂ ගණයට ගැනෙනවා, සක්විති රජුරුවන්ටත් ඒ නම භාවිතා කරලා තියෙනවා. ඒ වුණාට නියම මහා පුරුෂයා වෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ආජානීය පුරුෂයා කියන්නේ බුදුරජාණන් වහන්සේට. වෙන කාටවත් ආජානීය පුරුෂයා කියලා කියන්නේ නැහැ. එතකොට මේ පබාවතීවත් පිටිපස්සේ නගගෙන හස්තිරාජයාගේ පිටට දැන් කෝටි 7ක් එනවා යුද්ධෙට. ප්‍රාන්ත 7ක රජවරුන්ගේ සේනාව. රජුරුව හයියෙන් කෑ ගහලා කියනවා, අහං සීහස්සර කුසරාජා කියලා. මම සිංහ සේනාධිපති කුසරජ්ජරුව කියලා කිව්වහම මුළු ඉන්දියාවටම, ඒ කියන්නේ සමස්ත ಭಾರತයට මේ හඬ ඇහෙනවා. ඒ හඬ ඇහෙනවත් එක්කම ඔළුව හැරිච්ච හැරිච්ච අතේ අර ආපු අය දුවන්න ගන්නවා. පබාවතී බේරෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා, මේ කවුද? මේ බෝධිසත්වයන් වහන්සේගේ තියෙන ගුණය නිසා එයාගේ පාණ්ඩු කම්බල සෛලාසනේ උණු වෙන්න ගන්නවා. එයා ළඟ තියෙන අෂ්ටවංක මාණික්කයක්. අෂ්ටවංක මාණික්ක කියන්නේ ඒක ඇතුලේ තියෙන සිදුරු 8ක් තියෙනවා. ඇතුලේ තියෙන්නේ සාමාන්‍යයෙන් එහෙම මැණික් ගලක සිදුරු 8ක් හදන්න බෑ සාමාන්‍ය ලෝකේ. ඒක දිව්‍යම එකක්. ඒක ගෙලට පලන්දනවා කුස රජුතුමාගේ. ඒකේ ආලෝකයේ මූණට වැටුනහම අර කැත නැති වෙලා යනවා. ඒ අස්රවංක මාණික්‍ය තුල තමයි ඌණ රෝම ධාතුව තැන්පත් කළ භාග්‍යතුන් වහන්සේගේ මිහින්තලේ චෛත්‍ය තුල තැන්පත් කළා තීන්නේ ධාතු ගර්භේ. අර පල්ලෙහා තියෙන චෛත්‍ය, අම්බස්සල චෛත්‍ය නේද කියන්නේ? ඒ චෛත්‍ය තැන්පත් කළ තියෙන ඔය අස්රවංක මාණික්‍ය තමයි ඌණ රෝම ධාතුව. ඌණ රෝම ධාතුව කියන්නේ මේ නළලේ තියෙන භාග්‍යතුන් වහන්සේගේ එක මවිල් ගහක්. ඇත්තට මෙහෙම ඇද්දාම රියනක් දිගයි, ස්ප්‍රින් එකක් වගේ අතරියා වගේ නතර වෙනවා. සක්විති රජුරුවන්ගේ වමට කැරකෙනවා, බුදු වෙන උත්තමයන්ගේ දකුණට කැරකෙනවා. ඖෂධී තාරකාවක් වගේ රිදී පාටයි. එතකොට මේ දැන් ඒ කුසජාතකයේදී කියනවා, දැන් අවසානයට මම මේ කියලා මේ බණිවර කරනවා, මේ පිරිනිවන් පාන වෙලාවේ කියනවා, මේ සාරාසංග කල්ප ලක්ෂයට මට ඔබ වහන්සේව ඇත්තටම එපා වුණේ ආත්ම විතරයි. ඒත් ඔබ දැන් මේ කුසරජ්ජරුව මෙයාගේ මූණ බලන්න යුද්ධයක් කළා. කාගේද? පබාවතීගේ. එක සැරයක් දැන් පබාවතීගේ මාලිගාවට ඇවිල්ලා මංගල කඩාගෙන ගියාට පස්සේ කුස්සියේ යුවා, දෙයියෝ සාක්කි. වලං හේදුවා. එතකොට අර කුදී කියනවා, අනේ දෙයියනේ මේ ගෑණියේ කඳ විදින දුක. කවුද කියන්නේ? කුදී. අන්තිමට දැන් පබාවතීට අර රාජ භෝජන අරගෙන මෙයා කට වහගෙන එනවා පබාවතී ඉන්න මාලිගාවට. එයා දන්නේ නැහැ මේ ඉන්නේ කුස රජුරෝ කියලා. අන්තිමට පබාවතීගේ කරුණාව ලබා ගන්න එහෙමම සිහි නැතුව ඇදගෙන වැටෙනවා. පබාවතී පැන්න ගමන් අල්ල ගන්නවා. කටලෙහල බලනකොට දකින්න කවුද? ඕ ඊට පස්සේ පා වෙනවා. අන්තිමට වලන් හොදන්න ගත්තා. ඉව්වා. ඒකේ කියනවා, ඔබ වහන්සේ මට උයලා එවපු ඒ කෑම මං කවදාවත් කෑවේ නෑ. ඒ මොකද ඒක ස්ත්‍රී ධර්මයට ගැළපෙන්නේ නෑ. ස්වාමියා උයන කෑම කන එක. ඒ එවපු කෑම මම සේවිකාවට දීලා සේවිකාව කනේව තමයි මම කෑවේ. ඔබ වහන්සේ මේ පැදුරු කඩමාල්ලක ඇලවෙන බව මම දැනගෙන මම සිරිහානාවේ කොඳු පළස්වල නිදාගත්තේ නැහැ. මමත් බිමට බැහැලා රෙදි කෑල්ලක් දාගෙන ඇලවුනේ. ඒක ඔබ වහන්සේ දන්නේ නැති වෙන්න පුළුවන්. මට ඔබ වහන්සේව එපා වෙච්ච ඒ ආත්මෙත් මම ඔබ වහන්සේට මෙතරම් ලෙන්ගතු වුණා. කවුද කියන්නේ? යසෝදරා. ඉතින් යසෝදරා ගැන කියන්න පුළුවන්, එළි වෙනකන් කියන්න පුළුවන්, ආයෙ එළි වෙලා හෙටත් කියන්න පුළුවන්. මරණකම්ම කියන දේවල් තියෙනවා. ඒ කතාව කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නැහැ. එහෙම කෙනෙක් ලෝකෙ හිටියා නේද? ඉතින් ඒ උතුම් මනුස්ස රත්නේ, ඒ කාන්තාව ගැන, ඒ අරහත් භික්ෂුණිය ගැන තමන්ගේ හිතේ ප්‍රසාදයක් ඇති කරගන්න. යසෝදරා රහත් මේ භික්ෂුණීන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා හදපු චෛත්‍යයකට කාන්තාවක්
මල් පහන් පූජ කරනවා නම් වඳිනවා නම් පුදනවා නම් ඉස්ත්‍රී දෝෂ කියලා වර්ගයක් තියෙනවා. ඒව කාන්තාව දන්නවා ඇති මං හිතන්නේ. ඒ ඉස්ත්‍රී දෝෂ සම්පූර්ණයෙන්ම දුරු වෙනවා කියනවා. මේ ලෝකේ ඉස්ත්‍රී දෝෂ නැති එකම කාන්තාව තමයි කවුද? යසෝදරාව. ඉතින් බණ එච්චරයි කියන්නේ. මේ මොකද වෙසක් පෝය දවසේ බුදුරජාණන් වහන්සේ ගැන කියනා වගේම යසෝදරාව ගැන කියන්න ඕන. නැත්නම් ඒක අසාධාරණයිනේ. ඔව් මොකද ඒ කැපකිරීම කරන්න බෑ මිනිස්සෙකුට. ඉතින් ඒක නිසා අපි මේ ශ්‍රවණය කරපු ධර්මය අපි හැම දිනාටම සසරින් එතර වීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ.